මුලින්ම මාධ්‍ය දිස්ත්‍රික්කයෙන් වෙනවා අපි අදිශයෙන් මේ කැඳවපු මාධ්‍ය අමෝට තමුන්නාසලාගේ පැමිණීම ගැන දිස්ත්‍රික්කයෙන් වෙනවා අපි එදා චර්ච් වලට බෝම්බ පාර එල්ල කෙරුවට පස්සේ මේ රට තුල සියලුම ජාතීන් එකමුතුවෙන් නැගී සිටි මේ ත්‍රස්තවාදීන් අවසන් කරන්න ඕනේ කියන ඇඟීමෙන් අපි සියලු දෙනාම එකට කටයුතු කෙරුවා. ඒ අවස්ථාවේදී අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා කාඩිනල් මල්කම් රන්ජි මහත්මයාගේ ඒ නායකත්වයත් ඒ ජනතාවට දීපු උපදේශ සහ රටේ ජනතාවට දීපු උපදේශ ඒ තරම් සාමකාමී වාතාවරණයක් එදා සිදු වුණා. අපි මේ අවස්ථාවේදී අමුදාපතිතුමාටත් සියලුම හමුදා ප්‍රකාශවරුන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. මුස්ලිම් ජනතාව මේක පිළිකුල් ලෙස එලා දැකීමේ විතරක් නෙවෙයි මුස්ලිම් ජනතාව මේකට විරුද්ධව නැගී සිටියා අද ඊයේ නෙවෙයි 1994 ඉඳලම මේ තව්හීද් වාදයට විරුද්ධව සටන් කරපු කෙනෙක් ඇරියට තව්හීද් ජමාතකට විරුද්ධව සටන් කරපු කෙනෙක් ඇරියට අපි පෑදීල් ලෙස විටින් විට අපි කිව්වා මේ රටට ලොකු හානියක් සිදු වෙනවා මේ තව්හීද් ජමාතකින් ගැන එක මිනිහෙක් මේ ගණන් ගත්තේ නැහැ ඒ කියපු දේවල් හරියගෙන ඒත් අපිට පුළුවන් වුණා මේ අබ්දුල් රාසිගේ ඉන්දියාවේ ඉන්න නායකයා පීජී සේනුලාබ්දීන්ව මේ රට තුලට එන්න නැතුව තියන්න පළවෙනි පාර අහවා ගිහලා කාතාංගොඩි වල ඔක්කොම ලෙක්චර් කරලා විනාශ කරලා තිබුණා දෙවෙනි පාර ආවා අපි ආණ්ඩුකාර අලෙවි මාලනේ මටයි පුළුවන් වුණා එයාව රන්මුතු හෝටල් එකෙන් උස්සන් ගිහලා එයාපෝට් එකේ දාලා එයාව තානම් කරන්න ඊට පසුව හතර පාරක් තුන් පාරක එයා ලේකම්වරු හරහා එන්න බැලුවා අපි ඊට කඩ දුන්නේ නැහැ දැන් ඒ ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා ස්පීතාලේ බෙහෙත් ගන්න එන්නේ ඉන්දියාවේ නැති ස්පීතාලද මේ ඇවිල්ලා බෙහෙත් ගන්න අපි ගා ඒ වගේ ලෙඩෙක් ඒ මැරිච්ච දෙයක් මේ ගේන්න ඕනේ නැහැ කියලා ඒ වගේ අපි කටයුතු අපි කෙරුවා දැන් මේ බෝම්බේ ගියා ඒකත් එක අහුවෙන්න ඕනේ හැම දිනාම වගේ 95% මේ වෙනකොට අපේ හමුදාව අල්ලලා තියෙනවා හමුදාව පොලිසියයි මම හිතන්නේ ලෝකයේ ඉතිහාසයේ පළවෙනි පාරට මේ වගේ බෝම්බ ක්‍රියාත්මක වුණාට පස්සේ අල්ලපු පළවෙනි අවස්ථාව කියලා කියන්න පුළුවන් ත්‍රස්තවාදීන් කියන එක ඌට ආගමක් ජම්මක් නැහැ බෝම්බෙටත් එමයයි ඒ නිසා ඔය බෝම්බෙන් මුස්ලිම් කීප දෙනෙක් නැති වුණා කෝටිපති ව්‍යාපාරිකෙක් නැති වුණා ඒ කියන්නේ කාටවත් අමතක කරන්න බෑ තරුණ කොල්ලෙක් ඒ වගේ සිදුවීම් කීපයක්ම වුණා ඒ මොහොතේදී ජාතියක් ඇරෙට ඔක්කොමලා අඳුනා ගත්තා මුස්ලිම් ජනතාව මේකේදී සම්පූර්ණයෙන්ම මේක විනාශ කරන්න ඕනේ කියන මතයේ ඉන්නවා අපිත් එක්ක එකව වුණා අපි ඔක්කොම එකව වෙලා තමයි මොංගු අල්ලලා දීලා අද මේ තත්ත්වෙට ඇති කරගත්තේ හැබැයි ඊට පසුව උන්නේ මොකද මුස්ලිම් කියන නම තියෙන හැම මිනිහම ත්‍රස්තවාදී බවට බලන්න ගත්තා අපි දැන් මේ මිනිසුන්ව තවත් දුරට ත්‍රස්තවාදීන් කරන්න ඉඩකඩ දෙන්නේ නරකයි ඒකයි මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ඕනෑම දෙයක් ලිමිට් එකක් තියනවා කරගෙන යන්නත් වැඩිපුර බලය දාලා ෆෝස් දාලා අනවශ්‍ය ලෙස මේ වුණාම ඒක මම දැක්කා රුවන් විජේවර්ධන මහත්මයා ප්‍රකාශ කරනවා උඟක් නායක ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා මේක වැඩිපුර කොයි හරි තල්ලු වෙලා ගිය මුන් ආයිත් මේක තමයි හරි කියලා ඒ පැතර හේතු වෙන්නේ නැතුව ඉන්න ඕනේ කියන එක තමයි අපි ඔකෝගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා මේක මෙතනින් ඉවර කරන්න ඕනේ මේක මෙතනින් වර්ධනය කරන්න ඉඩකඩ දෙන්න ඕනේ ඒ නිසා ආරක්ෂක අංශයටත් අපි කියනවා තමුන් ආංශලා මේක කරනකොට පරිස්සමෙන් කරන්න දැන් අපි දැක්කා මිනුවන්ගොඩ කුරුණෑගල මේ පළාත් වලට අමුදාව ගියාම පොලිසිය ගියාම සිද්ධීන් එකක් දෙකක් වෙලා තියෙනවා ඒ ගැනත් අපි පොලිසියටත් කියලා දිනවා අපි අමුදාපතිතුමාටත් කියලා දිනවා අමුදාපතිතුමාගේ ප්‍රකාශය නම් ඇත්තටම අපි ඉදාහග ඉලෙන් දකිනවා يعني ඒ වගේ හොඳ උපදේශ තුනක් ඒ වගේම මේ රට තුළ ප්‍රශ්න ඇතිකරන සමාරෝන් පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා කටට එන හැම දෙයක්ම කියනවා يعني ඒකේ තියෙන රැකවරණයක් තියෙනවා පාර්ලිමේන්තුවෙන් කතා කරද්දි මට මුකුත් කරන්න බෑ කියන එක කතා කරනවා ඒ වගේ සමහර උදවිය මේ වගේ වෙලාවක
ජාතිය වීරය බවට පත් වෙන්න හදනවා. ඒගොල්ලන්ගේ වැඩේම පොලිසියට යන එකයි CID එකට යන එකයි කොම්ප්ලේන් දාන එකයි ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන එකයි. දැන් ඒගොල්ලන් විවිධ දේවල් කියනවා. මිනිහෙකුට වරදක් කරලා තියෙනවනේ මිනිහ කියන කතා කරන එක සාධාරණයි. හැබැයි දිගින් දිගටම තව්විදේ ගැන විරුද්ධව උන්ගේ මතයට විරුද්ධව උන්ගේ ක්‍රියාදාමයට විරුද්ධව සටන් කරමු මටත් සමහර ස්වාමීන් වහන්සේලාත් සමහර එක දෙක වාචාලියොත් කතා කරලා තියෙනවා. ඒගොල්ලන්ට විරුද්ධව අපි දැන් ඩිමාන්ඩ් ලෙටර් එක ලෑස්ති කරලා 18 දිනකට ඩිමාන්ඩ් ලියුම් දැන් යන්න මම සූදානම් කරලා තියෙනවා. ඒක අපිට ඕනේ මේ ජනතාව මේ රටේ ඉන්න ජනතාව තුලින් තේරුම් ගන්න ඕනේ අපි මේ ත්‍රස්තවාදීන්ටයි අපි ඉරකට දෙන්නෙත් නැහැ ඒගොල්ලන්ට අනුබල දෙන්නෙත් නැහැ ඒකට විරුද්ධව දිගටම හිටියයි කියන එක ඔප්පු කර ගන්න. දැන් මේ අදිසියෙන් ආපු කෝපේ කොහෙන්ද ආවේ? මේ රටේ ජනතාව හිතන්න ඕනේ මේක මුස්ලිම් නමින් ඊට ආපු ත්‍රස්තවාදී කල්ලියක් ක්‍රිස්තියානි චර්ච් ටික වට කරගත්තේ ඇයි? කාඩිනල් තුමා ලස්සනට කියනවා මේක පිටිපස්සේ අතක් තියෙනවා ඒ ගැන මම පස්සේ කියන්නම් කියලා කියනවා. අපි දන්නවා මේකේ පිටිපස්සේ ලොකු වැඩ පිළිලක් තියෙනවා. මෙච්චර කල් තිබිච්ච නැති ක්‍රිස්තියානි පූජනීය ස්ථානේ තෝරගත්තේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්. දැන් මේක මෙහෙම තියෙනකොට කාඩිනල් තුමාගේ ප්‍රකාශයලත් පස්සේ සුමාන තුනකට පස්සේ වෙන පිරිසක් කියන්නේ ඔයගලට මතක ඇති 1915 සිදුවෙච්ච සිංහල මුස්ලිම් කෝලාහලයට පස්සේ අවුරුදු 100 සමරනවා කියලා සැරෙන් සැරේ ප්‍රකාශ කිරෝ උදේ ගම්මන්පිල මහත්මයා. ඒක 2015 මෛත්‍රීපාල සීසනේ ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ ඒක කරන්න පොඩි අමාරුවක් තිබුණා. ඒ අමාරුව කරන කාලේ තමයි ඔයගලට මතක ඇති මෙතුමා කඩු අරගෙන මාධ්‍ය අමුවකට පැමිණෙනවා. එක්කෙනෙක් නේ 6 දෙනෙක් ඉනවා. ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ වාඩි වෙලා ඉන්නවා කඩුව කෙලින් තියාගෙන තමයි වාඩි වෙලා ඉන්නේ. හැබැයි දැන් කියන්නේ මිනුවන්ගොඩ පාවිච්චි වුණේ ඒ වගේ මොට්ට කඩු ටිකක් කියලා කියනවා. හැබැයි එයා කියන්නේ එයා මේවා මේ පේපර් වලින් අදපු කඩු වල උස්සන් ආවේ. ඉතින් මට තේරෙන්නේ පේපර් එකකින් ඔච්චර ලොකු කඩු අඩි 6ක් 7ක් ලොකු කඩු කොහමද කෙලින් ඉති කියලා. කෙලින් ඉදින එක නම් උදේ ගමන් පිට ප්‍රශ්නයක් තමයි ඒක දන්නවා. ඉතින් සුදු ඇඳට ලේ පෙරාගෙන ඉන්න මිනිස්සු තමයි අද වැඩිපුර කතා කරන්නේ. මෙතුමාගේ සංවිධායකතුමා තමයි මේ සිද්ධිය වෙනකොට මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෑ 3යි මිනිත්තු 10ක් සරිසවෙන ඉදී. මෙතුමා ප්‍රකාශ කරනවා මාධ්‍යයට ඊයේ මම දියුළුපිටිය යන ගමන් මම දියුළුපිටියට යනකොට ලොකු ට්‍රැෆික් එකක් මම බෑලා බැලුවා මොකද කියලා. මං ඉස්සරහට එනකොට අමුදා එක්කෙනෙක් නැගලක මාත්‍යා ඉස්සරහට යන්න එපා මාත්‍යා හරි කලබල කියලා කිව්වාම එයා ආයි ගිය වාහනේ නැග්ගා කියලා කියනවා. දැන් මෙයාගේ ඡාය රූපේ අරගෙන තිබුණේ මේගොල්ලන් මිනුවන්ගොඩ පාලම උඩ මෙයා එන එක. මිනුවන්ගොඩ පාලමට පල්ලියට කොච්චර දුරද? මිනුවන්ගොඩ පල්ලිය ඉස්සරහත් මෙයා යනවා. මිනුවන්ගොඩ පල්ලිය ඉස්සර කැමරා එකෙත් මෙයා ඉන්නවා. එතකොට මෙයා මොකටද ආවේ? එතකොට මෙයා කියන බොරුව බලන්න මෙයා කියනවා ට්‍රැෆික් එකක් තිබුණා කියලා. ඒ CCTV කැමරා එක තියෙන පල්ලියේ ඕගලන්ට බලන්න පුළුවන් කිසිම ට්‍රැෆික් එකක් නැහැ. ඒ ගහන කොටත් වාහන යනවා. පල්ලියට ගහන කොටත් වාහන යනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. මෙව අතරුල් ගන්න ඕනේ. දැන් ඊයේ පොලිසියෙන් එන්න කියලා පොලිසිය මාතුරු මං හිතන්නේ විශිෂ්ට කට්ටිය ඔක්කොම ඊයේ බලන්න ගිහිලායි කියලා පැය 3ක් වෙලත් එයා පොලිසිය ඉඳලා එයාට කියලා දුන්නේ ඔයා යන්න අපි ඔයාලා ආයි කැඳවන්නම් කියලා.
දැන් මෙයාව කැඳවන්න ඕන විතරක් නෙවෙයි මෙයාව අතරවල ගන්න ඕනේ. මේ රටට මිනිස්සු පෑදිලිස එක දෙයක් දැනගන්න ඕනේ තමයි. මේ රටට තව දුරටත් මේවා වෙන්න දෙන්න බෑ. පාඩුව රටේ ජනතාවට. එතකොට සිංහල 70%ක් සිංහල ජනතාව ඉන්නවා නම් ඒ පාඩුවේ වැඩි කොටසක්ම යන්නේ ඒකවන්ට. ඇයි අපි ඔබ කියන්නේ දැන් බලන්න උදාහරණයට අලුත් ගම පටන් ගත්තා. අලුත් ගම සම්පූර්ණයෙන්ම ගෙවල් ටික හදලා දුන්නා, වාල් හදලා දුන්නා, ස්ලැබ් දාලා දුන්නා, පේන්ට් කරලා දුන්නා. ඒගොල්ලන් ගෙවල් වල තිබිච්ච බඩු වලට වෙනම කම්පන්සේෂන් දුන්නා. මේ අන්තිම කම්පන්සේෂන් එක අපි දුන්නේ මාස දෙකකට ඉස්සර තමයි මිලියන 280 ගාණක් දුන්නා අන්තිමට. ඊට පස්සේ තමයි එන්නේ දිගන ප්‍රශ්නේ. ඒකට කෝටි ප්‍රකෝටි මුදල් රජෙන් දුන්නා. ඊට පස්සේ ඒක ගාල්ලේ සිදු වෙනවා. ඒකටත් වීදන් වුණා. ශාලාව බෝම්බ ගියා. ඒකටත් රජෙන් දුන්නා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා පුදුම වීදමක් දරලා තියෙනවා මේ මිනිසුන්ට කොම්පන්සේෂන් දෙන්න. මේ සල්ලි ටික එකව ගෙරුවා නම් බලන්න කොයි තරම් වැඩක් මේ රට තුල කරන්න තිබුණාද. ඒක විනාශයක් කරගත්තා කවුරු කවුරු දේශපාලන වාසියද කරපු වැඩ පිළිවෙලක්. නැත්තම් ඉතල බලන්න කොහමද එක දවසක් ගිහිල්ලා මුස්ලිම් කඩවල් මුස්ලිම් ගෙවල් හොයාගෙන මාක් කරගෙන ඒක හොය හොයා ගෙව්වේ. කොහෙන්වත් සිංහල කඩේ පිච්චුවේ නැහැ. හැබැයි මොකද වෙන්නේ මේ කඩේ පත්තු වෙනකොට ඒක එක්ක පිටිපස්සෙන් පත්තු වුණා නැත්නම් කොහෙන් හරි පත්තු වුණා. ඒ වගේ සීන් එකක් වෙලා තියෙනවා. මේ රටට මේක දරා ගන්න පුළුවන්ද? ආයි ගිල ඉඟා කණ්ඩ වේ අපි පිට රටෙන් මේ රට ගොඩනගන්න. ඒ නිසා අමුදාවට පොලිසියටත් ලොකු යුතුකමක් තියෙනවා. මේවා ආරක්ෂා කරන්න මේවා ඒගොල්ලන්ගේ පඩි නඩි ගෙවන්නේත් මේ ආණ්ඩුවේ සල්ලි වලින්. ආණ්ඩුව බංකොලොත් වුණත් මේමම ගිහිල්ලා හැමදාම මාස 3ක් 4ක් සැරයක් මේ වගේ සිදුවීමක් වෙලා කෝටි ප්‍රකෝටි මුදල් එක එකනට කම්පන්සේෂන් එක ගෙවන්න ගත්තොත් මේ රට ඉස්සරහට යන්න බෑ. සා හැම කෙනාම හිතන්න ඕනේ මේවා අපි කෙරුවා, අපි මෙම ගැව්වා, අපි ගිනි තිබ්බා. දැන් මොකද තත්ත්වේ? මේක එස්ටිමේන්තුව තවම කරලා නැහැ. එස්ටිමේන්තුව කරලා මේකට ආයිත් මුදල් ගෙවලා මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් ද අපිට? මේක තමයි හැම එක්කෙනාම හිතන්න ඕනේ. තමුන්නාන්සෙම ගහලා තමුන්නාන්සෙම ගෙවන ඒ බදු වලින්ම තමයි ඒකට කොම්පන්සේෂන් ගෙවන්න ඕනේ කියන එක මතක තියාගත්තා නම් කිසිම කෙනෙක් අද මේ රටේ වරදක් කරන්නේ නැහැ. මේ වගේ කාවත් පෙළඹවන්නේත් නැහැ. මේවා පෙළඹවන දේශපාලන නායකයෝ මොකද කරන්නේ? ඒගොල්ලන් පාරට බයින්නේ නැහැ, ගෝල බාලයව තමයි දාන්නේ. මිරිස් කුඩු මුදලාලි අපේ පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු මුදලාලි කෙනෙක් ඉන්නවා. එයා පල්ලියට ගිහිල්ලා පල්ලියේ ඉමාම ඇදගෙන ගාලා පල්ලිය වාලා යනවා. ඉතින් මේ වගේ නායකත්වයක් දීලා තිබුණා. ඉතින් ඒ හැම පළාතෙම ඔය ප්‍රාදේශීය නායකයෝ දාලා කෙරුවා. ඒ සියලු දෙනා කවුද කියලා අඳුනාගෙන වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේක තමයි අන්තිම වතාව ලංකාවේ මේ වගේ සිදුවීමක් වෙනවා කියන එක. මේක අවසන් ඇටියට රජයේ වැඩ කටයුතු කරන්න ඕනේ කියන අපි ඉල්ලා සිටිනවා. ස්තුතියි.